රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් මර්ධන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබා දී තිබෙනවා. ඒ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 356 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 335 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඒ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 104ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 63ක් සහ රත්නපුර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 35ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 133 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට समस्त कोविड-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 84,225ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුට් කලින් 80,437 දෙනෙකුම මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 3,304 දෙනෙකු පමණයි. ගත වූ පැය 24ක කාලය තුල මෙරටින් එක් කොවිඩ් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මිය ගොස් ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි පුත් කලෙක්. ඒත් සමග මෙරට समस्त කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 484 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95ක් තුල පුත්කලින් 9,903 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල පමණක් PCR පරීක්ෂණ 10,786ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බල ප්‍රදේශයෙන් ඊයේ දින COVID-19 වෛරසය ආසාදින වූ ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගත් බව කොටකල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාඝවන් මහතා ප්‍රකාශ කළා. ඉක්ුත් පළමුවැනිදා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයින් 164 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර තිබුණා. එලෙස සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඊයේ දින නව ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගත් බවයි කොටකල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.